මොකද හිතන්නේ මේ හෝමියෝපති බෙහෙත් ගත්තට පස්සේ? අතවශ්‍යම මේ ක්‍රමය ඉතා සාර්ථකයි කියලා මම හිතනවා. ඒ කියන්නේ දැන් මාස 5ක් විතර මේ අපේ පුතාට බෙහෙත් ගත්තා. ඒ පහට අවුරුදු 7ක් විතර තිස්ස අසනීප තත්ත්වයේ විශාල ඒ කියන්නේ 50%කට වැඩිය සුව වීමක් දකින්න ලැබුණා. මම හිතනවා ඉස්සරහටත් ඉතුරු මාස දෙක මේ අවිචික මොකට සම්පූර්ණයෙන් සුව ලැබෙයි කියේ. ගොඩක් සතුටයි. එයාට ડિප්‍රෙෂන් තත්ත්වයේ තිබුණේ මානසික රෝගයක්. මුලින් කොහොමද මුලින් මෙතෙන්ට එනකොට බටහිර වේද ගත්තද? කොච්චර කල් තිබුණාද? එයායි මුලින් තිබුණු තත්ත්වේ කොහොමද? අපි මේ එයාට ડિප්‍රෙෂන් එකම ෆිට් එකට හැදුනා. පස්මාරේ හැදිලා ඒකට බේත් ගත්තා ડોක්ටර් කපිල රණසිංහ මහත්මයා. ඒ බේත් වලට නරකක් නැහැ, අඩුවෙන් හිනාව. නමුත් මෙයා ප්‍රතික්ෂේප කළා බේත් බී. විශාල බේත් ටෝකයක් දෙනවා. ඒක බොණ්ඩ අකමැති වුණා. ඉතින් අපිට කරගියා ගන්න දෙයක් නැතුව ඉන්නකොට තමයි මේ ડોක්ටර්ගේ වැඩසටහන අපිට TV එකේ දකින්න හම්බුනේ. ඒකෙන් අපි අඳුරගෙන ඇවිල්ලා සන්තෝෂයි. දිගටම ඔයගලත් ආව නොකොඩවා ළමයට බේතුත් ගෙනිච්ච එක හරි සන්තෝෂයි. ඉතින් ඔයගල සතුටදායක ප්‍රතිඵලයක් තියෙනවා නේද? මොකද තියෙන මේ සතුට කියන්න බලන්න තවත් මොනවද තියෙන වෙනස? අපි දෙන්න හැම තිස්සෙම එයා ගෙදර ඉන්නවා නම් යම් වෙලාවක අපි දෙන්න කෙනෙක් ගෙදර ඉන්න ඕන. අපිට පිට වැඩක් මොනවට යන්න දෙන්න මොනවක් කරමු. දැන් එයා තනියෙන් දාලා හැටමෙට යනවා. රස්සාවටත් යනවා එයා. එයා කොහොමද software developer කෙනෙක් කැටියට වැඩ කරන්නේ. ඉතින් ඉස්සර ඉස්සෙල්ලා කම්පැනි එක වැඩ කළා. ඒ කම්පැනියෙන් අස්වෙන්න කිව්වා. එයාට හොඳට වැඩ කරන්න බෑ, වැඩට ෆෝකස් කරගන්න අමාරුයි කියලා. ඉතින් ඊට පස්සේ දැන් වෙන අවතැනක ගියා. ඊපස්සේ දැන් ඒක හොඳට වැඩ කරගෙන යනවා. ඒක මගේ බේත් ගන්න ඉස්සෙල්ලා එයා ජොබ් එක කරේ නැතුව හිටියා. වැඩ කරන්න බැරුව එහෙම වැඩ කරන්න බැරුව නැවතිලා හිටියා. ආ දැන් ආයෙත් යනවා. දැන් ආයෙ යනවා. දැන් වැඩ කරනවා. හරි සන්තෝෂයි. රූපේ විනත් වෙනසක් තියෙනවද? මොනවද තියෙන වෙනස? රූපේ ඕනිකන් නින්ද කැම සාමාන්‍යයෙන් අර එයාගේ ටීචර් අසනීප පෙනුම නිකන් සෝමාරි පෙනුම දැන් හොඳට අඩු වෙලා තියෙනවා. ඒ වහෙම හරියන්නේ. ඔව් මම ඔබතුමේගෙනුත් අහනවා අම්මා කෙනෙක් විදියට කොහොමද ඔයා දැක්කේ පුතාගේ වෙනස? එයා දැන් වෙලාවට නිදා ගන්නවා, නිින්ද යනවා හොඳට. එතකොට දත් මදිනවා රැයට. කනවා බොනවා. රූපේ ලක්ෂණයි දැන් ඇස් එහෙම අර කහ පාට ගැටි ගිහිල්ලා මේ නිල් පාට සුදු පාට වෙලා තියෙනවා. නිරෝගී බව පේනවා. නිරෝගී බව පේනවා. මේ ඇස් දෙක නිකන් අඩවම් වෙලා වගේ තිබුණේ. දැන් හොඳට පැහැදිලිව තියෙනවා. හරි සන්තෝෂයි. බේත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔව්. දැන් ඔයගොල්ලන් බටහිර බේත් මුකුත් ගන්න නැහැ. අර එකක් ගන්නවා, එකක් ගන්නවා. දැන් ඔයගොල්ලන් අර ගනිමින් එනකොට ටික ටික අඩු කරා මගේ බේත් දෙක. ඔව්. දැන් අඩු කළා. දැන් හතරෙන් එකක් වගේ තමයි. දැන් හතර එක. මම හිතන්නේ අද ඉඳලා ඔක්කොම නවත්තා. බටහිර බේත් නවත්තන්න. බටහිර බේත් සම්පූර්ණ නවත්තීමයි මගේ බේත් කරන්නේ. ඒ කියන්නේ බටහිර බේත් ගනිමින්නේ මගේ ළඟට එන්නේ. ඒක පාට නවත්තන්න බෑ. ඒකට මේ උත්ක්‍රමක්‍රමෙන් තමයි නවතින්නේ. මාස 5ක් 6ක් විතර කාලයක් විතර තියාගෙන ටික ටික තමයි අඩු කරන්නේ. හතරෙන් තුන භාගේ කාලා 8න් එක විදියට කළා තමයි. දැන් ඔයාගේ තරුවට දැන් 100ට කීයක් විතර ගුණයක් දැනෙනවද? 50ට වැඩි ගුණයක් තියෙනවා. 60ක් කියමුකෝ. 60ක් විතර. දැන් 100ට 60ක් විතර ගුණයක් දැනෙනකොට ඔයාට නවත්තන්න පුළුවන්. දැන් නවත්තන්න පුළුවන්. බටහිර බේත් සම්පූර්ණයෙන් නවත්තයි. ඒක හරි සන්තෝෂයි. පාටියක් දාන්න ඕනේ හොඳේ. හරි සතුටුයි. ඇයි ඉතින් නැත්තම් ජීවිත කාලයත් එන්න බෑ නේ? ඕ. ඒක නවත්තන්න බෑනේ බටහිර බේත් දෙන්න. ඒකෙන් රසායනික ද්‍රව්‍ය දමා ගන්න. දැන් මේවා natural remedies. මල් වලින් හදන ඒවා නේ. ඒ දෙන්න මොකද ඒව දුන්නයි කියලා අර ඔය කියන විදියට හැඩුණාද පාට වැටුණාද නෑ නේ. එහෙම නිදිමත ගැතිනේ. ඔව් ඔව් හැමදාම නිදිමතයි. නිදිමතයි බඩ පපුව දනවා. කම්මැලි. ඒ වගේ සෝමාරි ගති තිබුණා. අන්න ඒකනේ බටහිර බෙහෙත් ද ඒවෙන්ට වඩා මේකෙන් එන වෙනස. දැන් මොකද සම්පූර්ණ මනුස්සගේ මනස හැදෙනවා, ශරීරය හැදෙනවා, කාය මනස අධ්‍යාත්මික සූපත් වෙනවා, ඇටකටු පේශී ස්නායු මේ රුධිරය හැසිරම පටක හැදෙනවා. ඒත් එක මුළු මනුස්සයම ගොඩ නැගින්න තමයි මේ ඖෂධ දෙන්නේ. මල්ලලින් හතර බෙහෙත් පිටි වර්ගය සහ මාස 3කට දෙන බෙහෙත. ඒ වගේ. එහෙම තමයි මම දෙන්නේ. මොකද හිතන්නේ ඔබතුමා මේ මොහොම ඉපදි බෙහෙත් ගැන? අතවශ්‍යම මේ බෙහෙත් ක්‍රමය මම හිතනවා ඉතා සාර්ථකයි කියලා. තව ඉතිරි මාස 2 කදී අපිට සම්පූර්ණ ප්‍රතිසුවේ ලබා ගන්න පුළුවන් වෙයි කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. ගොඩාක් සන්තෝෂයි. ඔව්.
දෙමෝපියන් වස්සේ නාදරින් ගින් දරුවා වෙනුවෙන් ඉන්නවනේ ඔයගොල්ලන් නොකඩවා ආවනේ නේද? ඉතින් මොකද ඔබතුමියත් හිතන්නේ මේ බේත් කියන්නේ? මාත් හරි සන්තෝෂ වෙනවා මේ එයාට අර ගොඩාක් පෙටි බොන්න නැතුව මේ මී පැණි වලින් බොන මේ පැණි රස මේ බෙහෙත් චූඩි පෙත්තක් තියෙන්නේ ඒවෙන් මනිසුවේ එක අකමැත්ත රසයි නේද? මනිසුවේ ලැබුණ එක ගැන අපි හරි සතුටු වෙනවා. සබදාම් බෙහෙත් රස රසවත් ඒ වාරගෙන ලේසිම වෙලයි ડોක්ටර්ට පින් දෙනවා බොහොම ස්තුතියි ගොඩාක් සන්තෝෂයි සුවපත් වේවා හරි මාදරෙන් තමයි මම මේ බෙහෙත් දෙන්නේ හොඳේ මිනිස්සු මේවා ගැන දන්නේ නැහනේ ඒක නිසා තමයි ඔය ගොඩාක් අය නිකන් මොනවයි ලඩක් වුණාම දුවගෙන ගිහිල්ලා ඉංග්‍රීසි බෙහෙත් වලට යනවා ඉතින් ඊට පස්සේ ඒක සදාකාලෙටම ගන්න ඕනේ තව තවත් බෙහෙත් ડોස් වැඩි කර කර යනවා රසායන ද්‍රව්‍යයකට දාගන්නවා මේකෙන් කරන්නේ මොකද කිසිම රසායන ද්‍රව්‍යයක් නැහැ ස්පිරිචුවල් මෙඩිසින් කියලා මල්ලලින් හදတဲ့ බෙහෙත් ඒවා සම්පූර්ණයෙන්ම රසායන ද්‍රව්‍ය ඇඟේ තියෙනවා සුද්ධ කරගෙන යනවා ඒකයි ළමයා හැඩවෙන්නේ පාට වැටෙන්නේ කොණ්ඩෙන්නේ යන ඒවා නවතිනවා සුදු වෙනවා ඇඟ ගොඩක් මහතරම් ගානට එනවා ඇඟ ගොඩක් හෙට්ටුනම් ඇඟ පීඩලා එනවා මේ විදිහට නිරෝගී නිරෝගී බව පේනවා ඕ ඒ කියන්නේ නිින්ද හරි යනවා කෑම බීම කන්න බැරුව හිටියනම් කන්න පුළුවන් වෙනවා සම්පූර්ණ නෝමල් හරිම හෙල්දි ඒ කියන්නේ නිරෝගී කෙනෙක් පිහි කරනවා මල වගේ. එහෙම නේද? එහෙමයි. ඔව්. ඉතින් සුවපත් වේවා. ඔව්. ඩොක්ටර්ට බොහොම පිං. සතුටු වෙනවා. ඔබ සතුටු. ඩොක්ටර්